න භගවතු අරහතු සම්ම සම්රුද්දස නමුතස්ස භගවතු අරහතු සම්ම සම්බුද්දස නමුතස භගවතු අරහතු සම්ම සම්බුද්දස ඇම දෙනාටම තෙරුවන් සරrnaයි සැද හැති වාසනාවන්ත පෙන්වත්නය සිරිත් පරිදි බෞද්ධයාරූපවාහිනය ඔබ වෙත තිලින කරනු ලබන ධමානු පස්සනා ධර්ම සාකච්ඡාව සමගින් මෙලෙසින් අපේ මොනගැහෙරන්නේ. සෑම සඳුදාවකම පෙරවරු අටේ සිටිනාවේ දක්වා මේ වැඩසටහන මෙලෙසින් විකාශනය කරනවා. රි පරිද වැඩසටහන සඳහා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥඥානය බෙදාදීම සඳහා වැඩම කර වැඩසිටිනුම තලවතු ගොඩ, ශ්‍රීඥානාරාම භාවනා මධ්‍යස්ථානාධීපති ඩුබාහි ශ්‍රී ලංකාරාම භාවනාමධ්‍යස්ථානාධීපති මොරගාහිනාආරනිිසේ නාසනාධීපති ත්‍රපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාරය අපේ අතිපූජනීය කල්්‍යයානමිත්‍ර මරහාාවත්තේ පඥ්ඥාසිරි නායක මහන් ස්වාමේන්දරයන් වහන්ස උන්වහන්සේ එක්සත් අරාභියමී රාජයේ ප්‍රධාන සංගහනායක ස්වාමීන්දරයන් වහන්සේ අපේ නායක හාමුදුරු ඉතාම ගෞරුවවෙන් අපි පාදන මස්කාරපූරක පිළිගන්නවක් ්‍යන්දුරණය. අද මේ වැඩිසැටහන සඳහා දායකත්වය දරා කටයුතු කරනු ලබන්නේ අමරිකාවේ නිියෝක්නවර පදිංචි උපාලි කන්නංගර පත්මා කන්නංගර සහ දූ දරුවන්වන ලහිරු කන්නංගර වෛද රශිණි කන්නංගර දිනුෂිී චන්ද්‍රසයන සහ දර්ශන මී ගස්දනිය කියන පෙන්වතුන් ඒකරාශි වෙලා. එ පිනතුන් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා DC කන්නංගර පියානන්ට සහ ඩ එදිස්සූරිය මවට ඒවාගේම පුංචි පුහාමී පියාණන් සහ සෝමාවත හේම සිරිවර්ධන මෑනියන්ට රත්නායක පෙරමුණ පියසේන පෙරමුණ ප්‍රේමදාස පෙරමුණ ජයතතිලක පෙරමුණ කියන සොහොයුරන්ට විශ්්‍රාමික තැපැල් ස්ථාන ධදිීපති GMම් චන්ද්‍රසේන පියානන්ට නිවියෝක්්නුවර පොලිසේනීතුව සිටියදී රියාන තුරකින් පටලෝසපත් කල්යාන රණසිංහ සොහොයුරාට පින් අන මෝදාන් කරන්න බලාපොරොත්තු වෙන. දස වසරකට පෙර අභහාව ප්‍රා් කල්්‍යාන රණසිංහ සොහිරාණන්ට ඒ වගේම වර්ග පරම්පරාවේ පින් අප බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනමෝදා කරන්න බලාපොරොත්තු වෙනවා එත්තක්කම විශේෂණ වයිද වෝල්ට කන්නන්ගර සොහිරාන්න ඇතුළු පවුලි හැමට ධම්මිකා රණසිංහ සොහේරිය ඇතුළු පවුලි හැමට නීති චන්ද්‍රසයන පෙරමුණ ඇතුළු සියලු සොයිරු සසේරයන් ඇතුළ පවල්ල හැමදනාටම දෙනි චන්ද්‍රසයනගේ මව ඇතුළු පවුලේ හැමට දර්ශන මී ගස්දනගේ මව පියා ඇතුළු පවුලි හැමට උඩුවගේ පීේසේන පෙරේරාන්තුළු පවුල හැම දෙෙනආටම සෙට් ්‍රාර්ථනා කරන්න ආශීර්ුවාද කරන්න බලාපොරොද්ද වෙන. ඒගේ බෞදධ්‍ය රපන වර් මාන ශසක ොල්ලන්දි වජර ාන ස්වාමීන් වහන්සේතුළ කාර මන්ත හැමද ආටම එවාගේම ධමානු පසනා වැඩ සටහන මෙහෙවන ස්වාමීන් වහන්සසිලා දෙනමට. සිෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත් වෙනවා. දිදායකත්වේ දරා කටයුතු කරන. ඒ කන්නංගර පවුලි පින්වතුන්ගේ සිතෑගි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොතු සියල් එලෙසින්ම ඉෂ්ටවේවා කියලා ේ ප්‍රාර්ථනා කරනවා. අපි ආන්ද්‍රණය අපි මේ දවස්සට සාක්චා කරන්නේ දසුත්තර සූත්‍රයේහි ධර්මකාරණ නමයි දහයවා බව. දැ ප්‍රේච්චෂක පින්නතුන් බොහෝ දෙනා හොඳින් දන්නම් ඉතිං අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ පරිින්්යයිය ධර්ම කියන මාතෘකාව යටතේ කියවෙන ධර්මකාරණ දහයක් අපි හාන්දරනේම කද මේ පරිං්යය කියන වචන තේරුව අපි පැහැදිලි කරල දෙන්න මොනවාද ඒ පරිං්යයිය ධර්ම කියල කියන්නේ කදද කියන එක අපට වටහා දෙන්න තෙරුණ කරන්න අපගේ කල්්‍යයානමිත්‍ර ගෞරෝනි තලල්ලේ කන්දකිති ස්වාමින්ද්‍රයන් වහන්ස පින්නත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අදාපට තියන්නේ පරිින්්යේ ධර්ම තම දස සූත්‍රයේ අවසාන භාකි තම අපි දැන් කමෙන්කමෙන් ලඟාවෙමින්හොයාවා එතකොට ස්වාමන් හන්ස පරෙන්් කලකන පිරිසිද අවබෝධ කරගතයුතු සරවාකාරයෙන් අවබෝධ කර ගත යුතු ධර්ම කාරණ දහයක් මෙතන සාරිපපුත්‍ර මහරහතන් වහන්සේ පෙන්ලෙනවා ඒ තමයි මේ ආයතන තියනවාන දොළහක්ස්මනා ඇතනම ආධ්‍යාත්මික ආයතන හයයි ාහිර යතන හයැ මෙතන ොළහයි තර මෙන්න මේ ආයතන දොළහෙන් මනා ආයතනය දම්මා ආයතන අයිගුණාම ඉතුරු ආයතන දහයතමයි මෙතන පරිින්්යේ ධර්ම හැටි පෙන්න්නේ කියන චක්කාාහිතනය සෝතාහිතනය ගානහිතනය ජවහායතනය කායයතනය. විළඟට ර රූපායතනය ඇත්තං රූප චබ්ද ගන්ධරක්ව ඉස්පර්ෂ කියන මෙන්න මේ පංච කාමයෙන් මෙන්න මේ කියන කාරනා දායතමයි පරිින්්ඥය ධර්ම හැටියට විශේෂෙන් පිරිසිද අවබෝධ කරගතයුතු දනගතයුතු රණනා හැටියට දක්සාහර කොතුර මහතන්හස පෙන්ලා තියන්නේ දැන් ඔන්න පරිං්ඥය කියන වචනය අපිහාමුදුරෝ හොඳ පැහැදිලි පිරසින්ද අවබෝධ කරගත යුතු දේවල් පරි්ඥය ධර්මකයන්න එතකොට සාරිපුත මහාරහතන් වහන්සේ දසුත්තර චූත්‍රයෙහි මේ ධරමකාරණ දහයේවා දක්වන තැනද පිරසිද දැනගත යුතුය කියලා අවධාරණය කරනවා අධ්‍යාත්මික වශයෙන් ගනු ලබන ආයතන පහකුත් බාහිර වශයෙන් ගනු ලබන ආයතන පහකු අධ්‍යාත්මි ආයතන පහ තමයි චක්කායතන සෝතායතන ගානායතන ජවහායතන සහ කායායතන කියල කියන්නඒවාගේම බාහිරආයතන විදිහයට ගනුලබන ආයතන පහක්තියනය තමයි රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන සහ කොට්ට බායතන කියන මෙන්න මේ කාරණ පහ ඇතකොට මේ කාරණ පහේව දෙක එකතු නහම දහයයි මේ දසවිධ කාරණාවන් පිරිසිද දැනගත යුතුයි පිරිසිද අවබෝධ කරගත යුතුයි කියල සඳහන් වෙනෝම් අපි හන්න දැ පිරිසිද කියන වචනය දැ අපට දුරටත් තරු ත් උත්ක හොම දෙක අපි තේරු ගන්න ඇත්තරන මන් වහන්ස දැන්ක පිල්සිඳ කියන්න සරවාකාරයන්නේ එහෙමයි හැම ලෙසකම මේක තේරුම් ගන්නට ඕන තර දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරප සූත්‍ර දේශනාවත්තියෙන සබබ සූත්‍රයක එහ මේ සබ්බ සූතරයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සරට මහණනි ම ඔබලාට සියල්ලම කියල දෙන්න භික්‍ෂුන් වහන්සේල හරි පහදිනවා සියල්ලම මෙක්ම දේශනාවකින් ගැනගන්ඩු තිරන හොඳයි කියල ති භාගිතුරන්හන්සේ සියල්ල හැටියට පෙන්නන්න ස්වාවින්හද මෙන්න මේ අධ්‍යාත්මික බාහිර ආයතන එ එඩකොට මේ ආයතනයන් පිළිබඳවද පිරිසින්ද අවබෝධ කරගන්නවා කඩි සර්වාකාරයෙන්ම තේරුම් ගන්න කියලා කියන්නේ මෙතන තමයි ස්වාවි හතු මේ සත්වර පැවැත්ම හෝ නැවැත්ම තීරණය කරන සන්දිිස්ථානය මොකද දැන් ගත්තටම මේ ආයතනහයි අපි ගත්තොත් අපේ ලෝකයේ හැටියට අපි ඉනිතරම මම ධර්මදේශනාවට හෙම කියන්න අපේ ලෝකය මේ අපේ ලෝකයේ කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ ලෝකයේ ජීවත්වෙන සත්වක් ජීවත්වෙනවා කිය කරන එක මද සාමාන්‍ය මනුස්සවයෝඉට තිරිසං ගත්ත සතුන් හැම දෙනාම කරන්න ජීවත්වෙනවා කිය මේ ඇහෙ රූප දකිනවා චබ්ධානව ආගක්‍රාණය කරනවා රස්සවිදිනවා පහන්සවිදිින ෝටික තමයි කරන්න මනොත් කරන්න නත්ත නික ඉන්නලට හිත හිතා හිත හිතාඉන්නහ ඊටඩා දෙයක් කරන්න හම දුර සැපලින්දිනම කියන්න එතෝකයි දොක්විින්ඳවා කියන්නත්තෝයි මක ඔොය මේ ආධ්‍යාපිකා එතන යන්ට තමන් කැමති ආස්වාද ජනකටික ලැබෙනවාවනම් ඔන්න සැපල් කියලා හිතනවා ඒ ආධ්‍යාත්මිකා එතනය අන්ට තමන් අකමැති රූප චපත ගන්දර සි පර්සර ලැබෙන කොට එක දුකයි කියලා එයා ගන්න ගන්න එතකොට සාන්නද ඇත්තටම දැන් බලපුහාම මේක තමයි ඒකයි බුදුරජන්නාද මේක පිරිසිදම ඒ බොහොම හොදින් අවබෝධ කරගන්නවන් මේක අමතු දෙයක් නෑ බෞතික සම්පත්ති වුණට ඒ බෞතික සම්පත්තුල සැප සම්පත්තියන කියලා කෙනෙකුට ඇතරම හිතන්න බෑ. ඒ බෞතික සම්පත් පාදක කරගෙන යම්කිසිිකනෙ ආශස්වාදයක් පිඳනවනඒ න මේ ඇසට කාණටනාසට දිවට ගනකට මේකායට ආශවාදයක් මිඳිනවනන් තමයික සැපයක් වෙන්නේ. එහෙමනතුව මහා බෞතික දේවල් සල්ලී ගෙවල් දුරුවල්. යාන වහන තව ඔඒක් දේවල් කොච්චරතිබුණත් මේ ආයතනයන්ට එයා ඒවාරමුණු කරගන දුකක් විදිෙන වන යායටේවා පිරි අයින යාටවා දකිනක අකමැතිනම් ඒයට ඇත්තරෙක සැක් කියල තේර නැතිකට අපට තේරෙන ෞතික දවල් කොච්ර ගොඩනෑගුුණත් සම්මුති වසේන්තිෙන සැපදුක පවා විිඳින්න්න හම්බඩ මේ ආයතන හර එති එනිසාස්වා වන් වහන්ස මේක ඉතිං අර හොඳටම තේරුම් ගත්ති නැත්තං කෙලෙස් ගුඩ්ඩට යනවා මේ හොදට තේරුම් ගත්තවත් තේරෙනවා මේ එකක වන්න මේකයි තියෙන්නේ මේක තිය ආස්වාදයක්තියනවා ආදීනවයක්තියන ඒ ඒදක තේරුම් ගත්ත කෙනට නිස්සාරණය කරා යන්නට ලොකු අවත්තාවත් තියෙනවා එම පැන්න අප ිහන් ඉතාම හොඳ තැනකට සාකච්ඡාව ගෙනාව කියල මට හිතෙනවා අපිහන්නේ දැ මේ දැම් පිරිසිද දැනගත යුතුයි කිය තැනදීමේ ඇහැ රිසිදු දැන ගතී තුයි කියන එක අපි වෙනම ගත්ත කාගේ හැදා පිහාන්න අපේ හැද අනිත්තායගේ හැද ඇත්තරම් සංස දැසල්ලම දැන්ම දේශනාවේ කොළස් සාකාරයකට පස්සනා කරන්න කියනකොට අධ්‍යාත්මක බාහිර දෙකම ගැනවා එහමටකුට ඇතරම දෙැ අපි මුලින්ම අපේ එම ඇහැපි ලිබඳව අප තේරුම් ගන්නුවන්ට ඊට පත්සේ ඒ ඇහැම අපට හිතන්නපුතා මේ හැමතම අන කියෙනටත් තින් ඒ අනුසාරී අනිත්තය ගේස් ගැන ට හිත්හිතනවා හැබ අර ඉදි අජත්තන්වා කායි කායනු පසීවරදි බහිද්ධවා කායියි කායනු පසවිහරකිේ එතකුට දැන් ඇතරම පේ බහෝ අද ධර්මයට යන්න ගුඩක්කයිට පේන්නේ අු ගැ පේන මන් ගැ පේෙන්න එහමයි ඒක එකතමයි ලහැ විතරන්න වි වැරදිත් එමය පැරදිත්ත එේමයි හමයි එතකට සහඳ මෙත ඇතම මුලින්බම තමාතේරුම් ගන්නට ඕන් ැම් බුදුජරණහ දේශනාරය මහන. ල මේ ලෝකයේ තේරුම් න්නවා න මේ පංචස්කන්ද ලෝක තේරුම් තමාළඟ තියෙන බඹයක්පමණ සරීර තේරුම් ගත්තනං ලෝකේම තේරුම් ගත්ත වෙනවා ඒනිසා ඇතර මුලින් තමා තේරුම් ගන්නවන දැන් අපිස්ම්නතිමය ප්‍රශ්නයයක් එක්ක අපි හැක ඒනික තේරුම් ගන්නඩපේ ම ඇතර මේක දැන් අපි චක්කු කෙල කිවහම් සන්න දකින්න උපකාර වෙන දී ඇහැමකින් ද ප්‍ර්ඥ චක් වු තියෙන ුද්ධ ක්කූ තිෙන ඇහම ළඟට දම්ම චක්කු කියන තව මේ හැමකම මේ නොුව නැස න දම්ම ඥාන චක්කු කියලා කියන නුවන නුවන දකින්නක් ඇ උපකාර වෙන දේ තුද මේ මාංස චක්සුව ගත්තාහම දැ ඇතර මේකම අපට පේඩ තියෙන මේ ඇහැ මේ ස තුළදැ අපි ධර්මය ගන්න චක්කු ප්‍රසාදය කියලා චක්කු ප්‍රසාදය කියල අපට පේන්්ඩ තිනම හැමනවයි චක්කු ප්‍රසාදී කියලා කියන්න ඇහම චක්සු ගෝලයේ ැද දෙැ අපිධරම පොත්තල සඳහන් වන්න බොහෝම සියුම් තැනක් ු සන්න හරකුණ හිසක් වගේ පටල හතක් පුළුම් කෑලි පුළුම් පෙන්දක් වගේ බොහෝම සියම් පටල හතක් පඇතර පවතින මෙන්න මෙතන තමයි චක්කු ප්‍රසාදය පවතින්න කිය ඇතරමති අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ කුණු හිසක්කරි ඊට වඩා කුඩා වුනක් ඉතින් පටව්‍යාපෝතයජ ආයෝ කියෙන සත්‍රමහා ධාතුන්ගේෙන් සකස් විච්ච දෙයක් මෙහමරු කැඩිල බඳල විනාත් වෙලා යන දෙයක් මොකද දැන් අප ධර්රම උගන්න රූප විසි අටක් රූපවිසිටෙන් ඇත්තටම මේ එක රූපයක්කම චක්කු කියලා තියන් එහම ප්‍රසාදරපෝන එහෙම අප මමති අවධානය තව චුට්ටක් වෙනත් පැත්තකටයොම කරන්න දැන් කියන්නේ දේශනාව මේ ඇැ පිරිසිද දැනගන්න ඕන කියලන්නේ පිරිසිද දැනගන්නකොට සර්වාකාරයෙන් දැනගත යුතුය හැම පැත්තෙම්ම බලන්න ඕන කියන්නේ හැම ඇගල් එහෙකිම බලන්න ඕන කියන එක දෘෂ්ටි ෝනවලින් බලන්න ඕන කියන එක මෙතින්දී අදහස් වෙනවා ඉතිගේ එහෙම සර්වාකාරෙන් බැලිය යුත්තු පිරිසින්ද අවබෝධ කරගත යුත්තේ වෙනක් දෙන්න නව මේ ඇහැතුළ තියන්නේ ත්‍රිලක්ෂණ ක්‍රියාකාරරිත්වය පටිච සම්පන්න ක්‍රාකාරිීත්වයක් තමයි තියෙන්නේ කියලා රු අවබෝධ කරගන්න තමයි මේක හම පැත්තිම පලාන්ඩෝ ඇතම මේ හරියට මහරිසසාන මකදන්නදැ අප මේවාගේ ඇහි ගරූපයක් දකර නත්ත සක්කායි දිට්ියනි පෝසය කරන්න එහෙම තත මේ සක්කායිදිට්ටිය නැතිවෙන තැනට අන්ඩයි අප මේ විේෂයෙන් දැනගන්න ශේෂෙන් දනගන්න හ අනිත්‍ය දුක් අනාත්ම නති ලක්‍ෂය දැනගත්තනං මම කෙලක දෙයක් ග්ඩ නෑ එතනි ඇත්තට බාහගතුන් වහන්සේ පිරි සිදාව බෝධ කරගන්න කියලා මේ නිතරම දේශනා කළේ ඇත්තටම මේකට මම කියෙන ආත්ම සඥාවට නොයා මේකෙත්ති අනාත්ම සංඥාවට පෙන්න්නට තමයිඒක පැහැදිලියීමම දේශනාවත් සඳහන් ව හම එතකොට හරි සර්වාකාරෙන් දැනගැනීමේදී අපිට පාවිචි කරන්න පුළුවන්ද බින්නමි අ යතහා භූතඥාන දර්ශයනය ඇතිකරගැනීමේදී අපි යොදාගන්න ක්‍රමවේ ද පහක් තියනවන අප හන්දුුවනි ඒ තමයි සමුදය අත්හංගමය ආශ්වාදය ආදීනවේ සහ නිසාරණී එතර ඇහැ සම්බන්ධයෙන් පරින්්ඥය විදිහට පිරිසින්ද දැනගත යුතුයි කියන්න කොට ඔය කාරණා පහට අනුකූලව දැනගැනීම අපට තේරු හිතාගන්න පුල එහෙමත් දැනගන්න ඕන කියල අනිවාර්රම සහංස ජැගත්‍රම අපි ඒක පෝඩක් විස්තර කරොත් අපිහු ොමද ඇහැ සමුදය වශයෙන් දකින්න කොහොමද අත්හංගම මේ වශයෙන් දකින්න කොම කියනෙ එක අපි විස්තර කර ගතු දැන් මේ දැ අපි දන්න න හැ යන මේ කයේ මනුස්ස ශරීරය එතට මනුස ශරීරය නිර්මාණයලා තියෙන්නේ මුූලිකව අපි දන්නවා සතර මහාදහතුන්ගේ එතට සතර මහාදහතුන්ගින් හැදිච්ච කායක යන ශරීරයක් වේ නම් ඒ ශරීරය ස ඒ ශරීරය තියන ඇහැත් සතර මහදහතුන්ගේ නිර්මාණයක් එතකොට අන්න මේ ඇහැ හටගන්නට මුල්ලුන කාරණාව සත්‍රමහා දහතුන් කියලා දකින එක සමුදදය ඉට පසේ ඒවා නැතිවෙන එක ඒ කියන සත්‍රමහා දාතුන්ගේ වෙනස්වීම තුළ අර මේ ඇහේ ස්වභාාවත් වෙනස් වෙලා යනවා කියන ගත් හංගමේ ඒළඟට අපිහාන්දුරු මතක් කලා ආශ්වාදය ගැන කොහොමුදේඒ ආශවාදය ආදීනය නිසරණයා ගැන අපි එහ බල දැ ඇහේ ඇහැ නිසා දැන් ආස්වාාදය දැන් අපි ජාපි සමන් වහන්සකිව දැන් සමුදේ හැටියට දැ හැ සකස් වෙලා තියෙන්නේ පට ව්‍යාපූතිය ජවායෝ කියන ත්‍ර මහ ධාතුූ නිසා මීල. තෙත්‍රම මේක එකකාන්තයි කට ිතාව පොඩ්ඩක් කටකතුකරුත් තෙතරම මේ ්‍රෘෂ්නාවනි හම ්‍රෘෂනාව තවම මේ සකත් වෙන්ට ප්‍රධානම මෝලික සාදක හෙම. ඟති අත්තංගම හටියට මේක මේකත් සදාකාලික පවතින දෙයක් නොවන බව ඒ වගේ මේ කා අන්තිදුකානාත්ම කියනම මෙති ලක්ෂණයට භාජන වෙන බව ඒකාන්තම සත්‍යයක් ම එතකු සාමනක මේ අනතති වෙලා යන දේවල් ලැසුරු කරගෙන ඒ කාන්තෙන් ආත්ස්වාදයක් කටගන්න මේ හැත්තා අනිත්‍යයි රූපයත් අනිත්‍යය අප ඒ කෑ කතා දෙකත් නෑ එක කාන්තේම අනිත්‍යයයි එතකොට දැන් මේ අනති වෙලා යන දෙයක් කර්මුණු කරගෙන ආශස්වාදයක් කටගන්නු දෙැන් ඇතරම දෙම් බලඩ අපි දෙන්න හැ මුල්කරගෙන ආස්වාදයක් කටගන්න කෙලකයන්න දෙැන් අපි කැමති රූපයක් අපි දැක්වොත් අපිඒකට ගොඩක් කැමතිනං ඇත්තරම ඒ ේතුළේ නිසා අපට ලොකු ආස්වාදයක් ඇති වෙනවා එම එර එතන ඇතිවෙන්න ආශ්වාද රූපයේ ආශ්වාදය දද දෙ අපි රූපයගන තිසිරට කතාගර කියන්න වෙනවා හමයි එකරදන් සහන්ස ද මේකින්න් අපිට දැම්මේ චක්සුව ඔය කත්හොද අවත්තාව දැම ජක්සුව මුල් කරගෙන ස්වාමින්න්නහන්සේ හැ මුල් කරගෙන අපි එ ලස්සන ැහැක් දක ගනේද අනේ හරිම ලස්සන අයි දි ගැටී බලලැකති බලරපයි එොදැ ඇ තියනෙන යම්කිසි ස්වභාවයක් ගැන ආශවාධනීය විදිහයට කල්පනා කරන කන ල ග අධ්‍යාත් තමන්ගේ හැ ගන එට පස ඒක නපිනී යනකුට දෙැම්මට ඇස්පේන කන්න අඩි දාන්න වෙනවා පොඩි අකුරුවත් කියා ගන්න බෑ පිරිත් සත්‍රය පට්ටාන දේශනාවක් අත් කරගන්න බෑ කියලා. එහෙම එන්න කල්පනාවෙන එක ආදීල්නවේ ක හබැයි ශන්සේක ඉතින දැන් අපි ඒ ත මෙමකට එකර බොහොම සම්බන්ධයි එහමයි ද අපිට ඇත්තරම සාවි වහන්ස මේ හේ. ආස්වාදේ දකිනට රූපය අස්වාදයතම පෙන්න්නටති හදිල ම් එෙමයි හර අපි ධර්ම දක්නොන අපන හැක් පහල වෙනවා කියල කියන්නේම රූපයත් සම්බධලා වෙන ද නතම දැන් අපි පංචකාය ගැන ලොකොට අපි කතා කරවා. පචකාම රූප සබ්ද ගන්දර සස් පර්සක අපි කියනවොනම හෙම ඒ පංචකාමයට ක්‍රියාකාරීව සන්නස මේ හැසිරෙන්ට පුළුව නැහැත්. හනක් නාසය දිවක් අයක් තිබුණන කිතර විදර එහම එහෙමන තන් කෙසේත්මයිවට ක්‍රියාත්මකොයින්නට පක් නහම එකද සමහරබ්‍රලක්ම ලොකොන ඒ කත්තක්ම පහන්නේ ඇහැ කනන්න නාසිය දික් ශරයට තිබට මද සුරේ විඥාන ති බෙර අනතිබෙනට ඒත් හරිියන්න ඇතමද මලක් විියාගත්තාම ෝතික තියෙන නද ර ඒතම සත මේකාර අ දැකයි බහගතු නාතිකේ ධර්මය අන්න පිරිසින්දු දැනගන්නගෙන ඔ හරියට දරු ැගන්නඩනතම දැන්වෙතන මනාහිතනය දම්මායතන පෙන්ි නැතුවට අපේ සාාංසකිව වගේ ඇතරම මේවාගෙන් ක්‍රියාකාරයේ සවභාවයක් ඇති කරගණඩන්න එතරම රූපයක් කොටෙන්ම දකිින්ඩන ශබ්දයක් අහන්ඩන ආග්‍රහණයක් විිඳීන්ඩන රසක් නැත්තම් මෙරසක් විඳින්ඩනා පහසක් විිඳීන්ඩනා ඒ කාන්තේ විඤ්ාන තියෙන්ඩු තිදනාගේ ක්‍රියාකාරතය තියෙන්ු හම එක අපි ස් පර්ෂකයන් එතකොට සාමිනද අපි ඇත්‍රම දැන් මේ අනෝබාලන කොට මේකේ ආස්වාද පැත්තති මේ චක්සුව නිසා ඇතිවෙන ආස්වාද ආශවා ඒ ළඟට මේකේ ැන ලම් කෙසි ඇහැ නිසා හට ගන්න සුව සොම් නස්වභාවය යවාස්වභාව එහමයි අපි සාමන් අප ශවාක පිචල හැම ගත්තොත් අපි සමහලට කෙනෙකු ගැස් දෙකට පසකෘත වෙනවා හරිම ලස්ස ආව ඊළඟට සාමන ආදීන වැැටියති අරකිව වගේ ති හ නොපෙනයාම තුළ සම්පූර්ණ ආදීනවයක්ති න ඉතිං ඇත්තරම නිස්සරණය ගත්තොත් මේ කිසිදේකට අපේ චන්දරාගයක් කැමැත්තක් නැත්තං අපි ඒවා අවබෝධ කරගන යතාාර්ථය තේරුම් අරගෙන අර්කීනාාශ්‍රවයන් වහන්සලා වගේ වාට තින බැඳීමමත හැ කියනන්දැ ලන්ඩර අරක රහතන් වහන්සනමක් රහත් මෙහිනිින් වහන්සනවා ඒ තමගේ ඇත් දෙකට ආසයි කියල කියනම් කාමාතුර එක්ක විල හම සුභාතර සුබත්ද්‍රානය සුභාතරණය සුභාතෙරණයහම එතකොට බලන්ඩ දැන් හමේ ඇත්දකට දහස කියලා දැගගේ රහත් කෙනෙකුට ඒක අමතු දෙයක් නෑ ඇංගිල්ල දාලා ඇගිලි දාලාම ඇත්්ක ල ොලක් දෙනවා හැම තකටඒ රහතන්ව රහත් භාවයට පත්තුවාට පස්සේ ඇති වඳ මේ මවබා තනක හැමෝම පෙන්න්නගේ ලස් ගලවන්නය හොඳන න හ ගලවන්න නෑක වරුන සහ මේ අන්න්නක් හොඳනෑ මකද සමහර න්න පිහන්රයට සෝවාන්න්න වෙලා සෝවන් වන්නේ ැතුරනට රහත්තෙන් හතනයි නොනතන අපි ස ඉති ඇතකොට ස්වාන්හන්ස මේ දැන් මෙතන දී මේ ඇසස් පිළිබඳව ස්වාමාන්ස කිවවි දිීට දැන් අතරම මේකේ සමුදය අත්තංගමය ළඟට ආස්වාදේ ආදීනව නිස්සරණය එක කියලින් ඇතරම මේ එකක තින කැත්ත අඩුවෙනන ඇරන්නන හොඳ තක්ක පහන්නේ දැ නිස්සාරනයහිහම් ගොඩක් හිතන් අතහරිනකව හ අතහරනවා කියන එක. ඇත අතාර බෑන හැ ති එකක්න නේද. තුර ඇත තින හැට තින චන්දර . ඇතරම අපි තුදරම තේරුම්ගඩුව න දැ අතාගත දේශනාවත් තියෙනවාන අර නිෂූත්‍ර දේශනාව. සඳහන් ෙනවාමන තර බදුරජණන් හන්සේ රූප බලනවා. තා ගත වහන්සේ ර තු රූපේන හන්සේ උහන්සේ බැ හන්ස නැත්ත ම කද න්දර ගේ නි සා තාගත වහන්ේ හම සැනසිල්ල ජීවත් සුදු හරකගේ ක හරක උපමාවතති සූත්‍ර දේශන ම. දේශන පැ ලිම ති ව සුදුයි කළ රකයිකට අන්දලා. යන තින් කෙනෙක් හන අර සුදුහරක නිසාද කළු හරකයන්නේ කළුහරකණනිසාද ස සුදුහරකයන් හම තුරති කෙනෙක් එකක කට කෙනෙකට නෑ තර යන්න සුදුහරක නිසා තමයි කළුහරකයන්න කියල කිය ටත් බේ කළුහරක නිසා තමයි සුදුහරකයන්න කියල කියෙන්ඩත් බෑ මේ දෙන්නටම එකකට යන්න සිද්ධ වෙලා තින් අර එකට බැඳරතින රහර නිසා අන්නේ වගේ ඇහේරූපය ඇහැනිසා ඇහ අස්වාදේ රූපයක් නෙවේ රූපය අස්වාදී ඇහැත් නෙේ හ තුර මේ දෙන්නට එකට යන්ඩ වෙලා තියෙන්නේ අර දට කිය කලු හරකනකා සුදුහරක යන්න ෙත්න සුදුහරකණනිසා කළුහරකයන්න ෙත්නේ මේ දන ටක්කට අන්ඩ වෙලා තින ෙන්නම න්දරගේ නිසා දනෙකට බැඳිල තියන න්නකට බැඳිල තිය නිසා කද ඇතර මේ තන්දරාගේ කැපුුවන නැතම් මේ තුෘෂ්ාව කැ පපුුවනන් ඇතරම අපට ෙකක් ගැලවෙන්න පුළුවන් හම ර අපට සමහර ද හැ. සම්පූර්ණයම රූපයට බැඳලා තියනක කන ශබ්දයටට බැඳිලා තියෙන යිදර අප හිතන බැඳදිලා තියෙන්නේ කෙන බැඳලාැ ඇතරම බැඳලා තියෙනවනම් එක කවදත් ගලවඩ බෑ ඇහැමත් මේක තියනෙ මේ චන්දරගගේ මෙත තින ප්‍රශ්නේ හම හැ රපට බැදිල න රූප හැට බැඳලත්න ඒකට අහරන්න ඕනද චන්දරා හමනව රප වී අතහරන්න තියන්නේ හැනවී අතහරන්න තියන්නේෙ ඕ අපට රූප අතහරන්න බැන ලෝකයේ රූප සහිත ලෝකයකැවිල්ලා ඇඒ පෙනෙමී ශක්තිය තියෙනවනං අපිට හැරියගන ූපේ නොයකවන්න බැ ඇත්තරම් සාංස දැඟක හොඳරන තේරෙනවා භාගතුන් වහන්සේ පවා විශලා මහනුවරට වැඩිහම රමණ යංානන්ද වවේශාලියාරදැ මේ හෙම බුදුරජණන් හන්තම අන්තවාදීව මේ රූප පතික්ෂප කරාන්න හැ ප්‍රතික්ෂේප කරන්න හෙම දේශන කරන්නේ හම ඒකතම ශ්වාදයනත හැබැයි උන්හන්සට ඒ මස්වාදයක් වන තාදීන යකුණා තමුත්තක් නැමද ලස්සන ලස්සන විදිහට දකින්න බැරිකම ඒක එක්තර ද කොහක කමක්න ඕහ වංචාවක් තමාම බොරුවට හැ ටතසද ලස්සට මේ බුද්ධ පූජාවක් සකස් කරත් අන ඉතිං ඕකනවෙනි මක ඇති දෙක් නෑනක අනිත්වෙලා යනොන එකක අනරක පහත් කරන්න ගතියත් තියනවා හම තත මේ කිය අන්තද පූජාව කරන්න වෙලාවට අනි්‍යය කියල හිතන එක අනිවාරෙන් කරන්න ඕන තර මම කියන්න මෙමාන හැල්ල කිරීම සඳ අනතතිේ භාවිතා කනට අනිති භාවිතාකන මොක දෙර සුදුසු වෙලාවට අරණ කබර ඇත්තර් තලගයා කරගන්නවාගේ වැඩ එහම වැත්තර ම අප සහන්ක වගේ කාත්ම වංචාවත්තමයි ඇතුර භාගිතුන් වහන්සේ පවා දැන් ගරසවිදින උන්හන් රස දෙදන්නනවාව අපේ මේ පංච කාමෙන් සිද්ධ වෙන සියල්ල මුන් වහන්ස දත්ව වෙනවා ම උහන්ස රස ලූප දක්කිනවා ශබ්ධානවා ග්‍රහණය කරනවා අරසවිදිිනවා පහසවිද න දෙන් වන්හන්සේ දැන් සහර ැවලන්නට සුළන් රල්ල පබව උන්හන්සේ වර්නා කලතියනවා හමයි ඒ ඒ අනුව උන්හන්සේ ඒව මේ පතික්ෂියප කරන්න ගිනයි. යනුවකර්පනා කළ බන්නකොට ඇත්තම මෙතන අපිට නැති කරගන්න මෝන මේ අවබෝධය තුළෙන් මෙන්න මේ චන්දරාගේ තමයි නැති කරගන්න ඔඕන හම දෙැ අපිට පැහැදිලි කොහොමද හැ සම්බන්ධයෙන් අපි පිරිසින්ද දැන ගැනීමකට පත්වෙන්න කියේ තුරු පිරිසිද දැනීමකට පත් කරගන්නකොට දැන්ස් ජාති දෙකක් තියම තමන්ගේ සහ අනුන්ගේ මූලිකෝ අප හාන්ද්‍රමී මතක්කලේ තමන්ගේ හැ සම්බන්ධයින් ඇතිවෙන තත්ත්වයක් එතකොට ඒ සම්බන්ධී දැනගණ්ඩුවන ආකාර පහක්තියෙන ඔය තමයි සමුදය අත්හංගමය ආශ්වාදය ආදීනවය සහ නිස්සරණය තර සමුදේ කියල කියන්නේ තමංගමී ශරීරය ඇසුරෙහි තමයි මේ ඇහැත් ක්‍රියාත්ම කියෙන ශරීරය කියන්නේ සතර මහාධාතුින් හටගත්ත එකක්න තර සතර මහාධාතුගෙන් හටගත්ත පටිච්ච සමුපපන්න වූ ශරීරයක රූපයක කොටසක් විදිහට තියෙන මේ ඇහැත් ඒ විදිහටම සතර මහදහතු හටගෙන තියෙනවා කියල තේරුන් ගන්නේ එක ඊට පස්සේ අත්හංග මේ කියන්නේ සසර මහදාතුන්ගේ අභාවයක් එක්කම මේ ඇහැත් පවතින ස්වභාවය වෙනස් වෙලා යනවා කියලා තේරුන් ගන්නෙක් ඊළඟට ආශ්වාදය කියන්නේ හැ සම්බන්ධී කිසියම් සුකසෝම්න ස්වභාවයක් තමන්ට ඇති වෙනවනං අනේ ඇති වෙන ස්වභාවය තේරුන්ගන්න එක ඒවාගේම ආදීනවය කියන්නේ ඒ ඇහැ සම්බන්ධයෙන් තමන්ට කිසියම් දුක් දුම්නස්වභාවයක් ඇතිවෙනවනම් අන්න ඒ දුක් දුම් නස්වභහව තිනවෙන මේ හිතුන් නිසා කියල තේරුම් ගන්න එක ආදීනොවේ දකිනයි. එඩ පස්සේ අතහරෙන් ඩෝන ොකද අතහරෙන් ෝන ඇහැ අතහරන්නත් බෑ අපිට රූපය අතහරන්නත් බෑ. ඒවා අපට අයිතිදේවලුත්නවි අපිට අතහරන්න කියලා. එතකොට මූලිකව ගත්තහම. අප මෙන්නම අපට අයිති නැති හැක් අපට අයිති නැති රූපයක් අල්ලගෙන ඉන්නවා චන්දරාගෙන් බැදිලා. තු අතහරින්න කියල කියන්නමකද අන්න අල්ලාගන්න ස්වභාවේ. චන්දරාගයක තම නිස්සරණයකන්. එතකොට එහෙම තේරුන් ගත්තහම චන්දර ඇහ සම්බන්ධයෙන් වන චන්දරාගය අතහල යුතුයි කියල වටහා ගත්තුත් ආන්නේ තැනැත්තාට ඇහැ සම්බන්ධීෙන් දැනගත යුතු සියලු කාරණ දැනගත්තා වෙනවා. එතකොට ඒ එක විදි. ඊට පස අධ්‍යාත්මික දකිනෝවගේම බාහි අනිත්තගේ ඇ සම්බන්දි නුත් එහෙම දකින් දෝන. අපිහන්න දැන් මේක මම කැමති තව පැත්තකට හරුවන්න දැන් ඇහැක් පහල වෙනවා කියලා අපි කියනවන ඇහැක් උපදින්න. ඒ එහැක් උපදිනෝකි වහ අපි සාමාන්‍යයෙන් ගැනේ මැරෙනකොට උපදි නැහැනි එ ඒ ඇවිල්ලා කරමානු රූපව ලැබෙන ඇහැ අපේහන් ඊට පසේ දැන් ඉපදිච්ච කෙනාටත් ඉපදිං්ච කෙනාගේ ඇහැට රූප පේන අවස්ථාවල මේ අපි ධර්මානුකූල ගැඹුරින් හිතුවොත් ඒ රූප පේන හැම මොහොතකම හැක් පහල වෙනවා කියන කතාව ධර්මය තියෙනවන අපි හන්දරන ඇත්තරටම් සාමාාත දැන් අපේ ස්වාමනාත් හොඳ තැනකටාව මොකද දැන් අපේ ස්වාමිාහ ඇහිවේ දැන්ම උපදිනකොටම පවතින ඇහැනවේ නමුත් දැන් අපි රූපයක් දකින දකින මහොතක් පාසාම ඇහැක් පහල වෙන හ එතකොට සාවාමනහ දැන් ඇත්තටම තතාගත ධර්මය උගන්නන්නේ දෙැන් අපි ඇහෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ ස්වාමිණහස හිතා එ හ රුපය දක්කිනවා කනින් චබ්දයක්ක හනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳනවා කයට පහසවිඳනවා මේ හැම එකක්ම ස්න්න සිත් සිත් නැතයි ඒයන්න ඒනිසා තමයි චක්කවගද කියැන හැම වෙලේම චක්කුුද පාදින කරවෙන නමුත් මේ දැ හැක් පහල වෙනවා පහල වෙනවා කියල කිය ඇත්තටම අන්න ඒක තමයි මොකද දැන් අපි මුදහරණකට ගත්තු තිදිිසිිතකින් අපි උපදිනියම්සිමවකුසක පි ප්‍රතිසාන්දිිස්ක් පහලවීම තුළින් අප උපදිීට අපට සකස්වන්න එහෙමයි එතකොට සාහ දැ ප්‍රතිසාධසිත දැ සිතක සෝභාව තමයි ඇතිවෙලා නැතිවෙලායන එ ප්‍රතිසාධී විඤ්ානය කියලා අපිගට කියතිා එතකො දැම් බලඩ ඇතිවෙලා නැතිවෙලා එක දැං සිත ඇතිවෙලා නතිවෙලාග පසද මේ සිත පවතින්නට ප ඇහ මේ සිත පවතිෙන්ට තම අර බවාං සිත්වෙෙක් දාති ඇතම බවාංගවලින් කරන්නේ අර සිත නොකැඩි අ චිත්ත පරම්පරාව දිගටම අන්න සිත් වැලක් වෙලා එහ තොර ඊළඟට තින් මේ දරුවට කරමාන් රූප පහල වෙඩ පුළුවන් නමුත් බොහෝසයින් මෞකුසක ඉන්නකොට දර්ුවකොට පහළ වෙන්නේ පොතිසාන්ධි සිතෙන් පති ස්වාමිනාති මේ බවාංග සිත් පෙලා එහෙම එතකොට අන්නේ වගේ දැන් අපි සිතක් ප මේ ඇහැ කුපදිනවා කියල කියන්න ඇත්තටම රූපයක් දකිනකට තමයි ඇත්තර මෙැහැ උපදින් එතක දැමුකද එතන්ටඒ සිතගො සිතක් නද එහම ැතරම දැන්ි රපයක් දකිනවා දකට පහන්න දැන්න රපයක් දකිනවා කියන ක්‍රියාවලිය නිකම රූපියත් දකිනවා කියනකට වැඩි අපටක විස්තර කරලා දිගෑරල කියන්න පුළුවන්කම තියෙනවානි නේද. දැංකොහොමද හැ රූපයක් දකිනනව ඇහැක් තියෙන්න්න ඕන ඇහැ සුරෙහි චක්කු විඥ්ඥානය තියෙන්ට ඕන බාහිර සමාජි රූපය තියෙන්ඩෝන ඒ තුනේම එකතුව චක්කු සම්පස්සය ඇතිවෙන්ඩෝන ඒ චක්කු සම්පහස්සේ නිසා වේදනාව ඇතිවේද ඇති අන්න තින්දින ඇහැ පහල වුණහලල නැත්‍රම සන්න දැඟක තමයි නැත්තටම දෙැඟක සතාගත හේ දැවනවා ඒ ෝත්‍ර දශනාවලක පැහැදිලිම් අපේ ශ්‍රාවක පිනිතුර ලටක් මේක හොඳට මහලපපුරදුුව එකක් නකද හිං රපයක් දකින්න හැ තිබට කිසිම දවසක බෑ අපි දෙකල තිනවාන්නස තැමහරයින්නෝ මේ ඇස්සැරගන විදාගන්නම ඇත් දෙක ඇරල්ල ගන්න සහරන්ට තිය ොහම ප්‍රශ්නයක් ඇත්දක ඇරුණු නිදිදාගන්නකොට එතකොට ඇත්දක ඇරුණයි කියලා එයාට බාහිර රූපත් පේනවා කිය අපට හිතෙනවට හහිල්ල තිෙනල බාහිර රූප පේනක හි විශක්ෂය විච්ච විලාවටත් ඇහැරල්ලති හල්ල ේෙනවන මුත්හමට බාහිර රූපපේෙන් නෑ එකට හේතුව හිතේතර නෑි තව උදාහරණයක් ගත් තොත්දැ අපි බර කල්පනාව කෙනොත් කරහර අප කතා කරන්න කරුහර අප කතා කරන්නගොට අපිට ඇහෙන්න්නේ අප අර කල්පනාවමන්න හොල හ යි ලක න්න. හ හ බ හිත න්න න ති බොත් න්න. තිහෙමට මේේ තුොන් දෙනාගේ එක තුුවම තමයි. ස්පර්ශය කියලා කියන්නේ තු මේ උන්දන එකතු මොත් තම ඇත්තර මට රපයක් දකිින්ඩ පුළුවන්න්නේ තු රූපයක් දැක්කොත් තමයිතිං අර අරස්වාමන් හන්සි කීපදියට ඇලහටීම් හැක් පහල වනා හැක් පහල වුණනා කලලා තිීටවසේ තුඩින් ඔ ඇලම්ියටීම් ඇති වෙලා ඉතිං කර්මාන් රූප එක්කෝ රූපතන්න ආදි දේවල් ඇති වෙන්නේ එතනින් එහරා එහෙම. තියනිසා අන්නඒකට තමයි හැක් උප දුනා කියලෙන තිකොට නැතරමහොඳරව බලපුහාම අපිට මේ සෑසකිලක වහමත නියමැහැකිලක් හිතා හිතෙන්නේ මේ චක්කුගෝල එනෙවෙයි අරතුන්දනාගේ එක වෙලා රූපයක් හෝ යම්කිසි ක්‍රියාවලයක් සිද්ධ වනනාට පසේ තමයි එක තම දියමන පහ ව කිය පහළ වෙනවා කිය කියන්න එහ එකට දැඟන්න ඔබ හරි පැහැදිලි ද මේ පරිිය ය ධර්මයක් චරියට ඇැත රුන්ගන්න කොහොමද කියන ෙකොට දැන් ආ කාරනු අපිට යු හැ පහළ වෙනවා කියන එක එකං ඉප දෙනකොටම ඇහැ පහලවීමම නවේ එකත් එක පහලවී එකක් අත්‍යචෙඒ හින්දන අනිිතයව බලන්න පුලුවම ඒක දැන් අපි ගන්න ඕනේ අපි හැන්දරණ අර මේ ජා අමේ මරණයක් ගත්තහමත් අපි කියනවන සම්මුති මරණ ෂණක මරර කියවා එතකට සම්මුති මරණය කලක කියන්නේ මේ සාමාන්‍ය කර්මාණු රූප වයිසටගහිලා ඒ කිසි හිතුින් මැරණක සණක මරණය කියන මේ අරමුණු අරගෙන ඇතිවල නතිවල යනයක් පාව ඇති සනංගුරත්ව ත රය එතකොට දැන්වන්න ඇහැක් ඉපදිනවා රූපයක් මුල් කරගෙන ඒ ඇහැටම තවරූපයක් පහළ වෙනකොට මුලින් ඉපදිච් ඇහැ මරෙනවා ඇැලියු දහ ටකක්ත් මනකට එකතු කර ලක හෙම මේ රූපයම ඇැහැම අපි දනි කණනාසේ ගණඩ ඔන්නෑ ඇහෙම්මඋනත්ත් රූපයක් දැකලා රූපයති අ අරතුන්දනාගේ එකතුව නැතිවල යෑනකට තවරපයයක් දකිනට රූප අසිත මුල සිත මැරෙන මුල රූපය නැවල අලුත් සිතක්කාය පහලේ හෙමයි. එතොට අලුචිතක් හල වෙනවා කියන්නේ පරණ හිත මැරනවාග නරවා කිය එකක් පහෙමයිමයි එතකොට අපි හැමෝම මේ ැරිමැරි පදින පක්න සමාරු කියනන අන්න්න මේ ජීවත් වට මැරි මැරි උපදින්න කියල ඒකයි අවබෝධය පරින්නය දරමයක්නි සා කියන කද න ක රහට කියන කඩයි කියය ඉතිං අර තවන් හිතේ තියෙන දුක සන්තාපේ වේදනවත් එෙක් මීට වඩ හොඳයි මරුුණන මම්මේ මරිමැරි උපදිනවක් කියලකන් ඒකනනිකං මිනිසුන්ගේ දුක ප්‍රකාශ කරන්නට කිය මැරි මැරි අය උපදිනවටකමතින එකසරට මරෙන්නක මැත්ත තියනවා නො පන පැවයි අපිඒකට කිසිලෙසකින් අනු අු ලතාව දැ යුතු ප එතකොට දැන් ඔන්න අපිට බොහොම පැහැදිලි ඇහැක් පහළ වෙනවා කියන ක්‍රියාවලිය එතකොට අපිට මවුපියන්ගෙන් ලැබිච්ච පෝෂපධාර්ථ සහිතව අප අප විසින් කරන ලද කර්මානු රූපව චක්සුෂයක් මාන්ස චක්සුසයක් ලැි තියන හැක් ලබිලතියනවා ට පස්සේ ඒ ඇහේ පැනීමි ශක්තිය තියනවා පැනීමට අභයිෂ කරන ආලු කියත් බාහිර පරිසරයෙන් හොයාගන්න පුළුවන්කම තියනවා ඇහැට පේන්න රූපයකුත් තියෙනවා එතකොට දැන් ඒ ඇහැ සුරෙහි චක්කු විඥානයකුත් ක්‍රියාත්මක වේනුම් ඔන්න ඇහැක් පහල වෙන්න තුට මොුණ අදවශ්‍ය ඇහැක්තියෙන් දෝනඒවගේ රූපතියෙන් ඕන ඇහැ රූපයයි මුූල් කරගෙන චක්කුවිඥායේ පහල වෙ දෝන චක්කු විං්ඥානයය හැයි රූපයයි තුනම එකතු වඩෝන එකට කියෙන චක්කු සම්පස්සේ ඒ චක්කු සම්පස්සය නිසා හට ගන්නවාමක චක්කු සම්පස්සජ වේදනාව ඔන්නඔය ඒ වේදනා ඇතිවන්න වෙලා විතම ඇහැ රූපය දකිනවා ඇහැ රූපය විඳිනවා කියන මටටමට එන්නේ ඉතිං ඒ විඳින රූපය අයෝනිසෝ මනනිසිකාරයම් පරිහරණය කරන්න ගිය ආන්නේේ මුල් කරගෙන තහා ඇති වෙලා ඇලීම් ගැටීම වලටග හිල්ලා පහල කරගෙන කර්ම රැස් කරගෙන අපහ ඇහැයින්ද සසරටම වැටඉන්න පුළුවන්කම තියනවා. ඔන්න ඔය ගැන නුවනින් හොඳට තේරුම් ගැනීම තමයි ඇහැ පිරිසින්ද දැනගන්නවා කියලා කියන්න එතකොට අපි හන්දුවනේ දැ ඔය විදිහටම කණනාසේ අපිට තේරුම් ගැන්න පුළුවන්න්නේද. පැහැදිලම් ස දැ කන ිබඳ ගත්තත් එකත්තර ඇහැ වගේම එකක් තමයි කුහරයක්කං කුහරයක් ති මේක ධර්මය සගහන් වන්නේ අකම් ඊයන් මුද්දක් වගේ ම්බෙරේම්බ කම්බෙර මුද්දක් වගේ තියෙන බෝම සංවේදිී තැනක් මෙතන්ට තමයි මේ ශබ්ධය මේ එකතු වෙලා අර ස්වාමනතර මුලිකව වගේ කන ශබ්දය ඉළඟට වි්ඥානය එකතු වෙලා අත්තන අපට සබ්දහන්ඩ අල බව ලැබෙන් ඉතින් ඇතරම දැන් අර දෙැ අපිට සංකේද තියනෙන දැන් මේ අපට හැපේනවායිගේ කනත්දන් තියෙනවා තර කනේ මෙතන කන අපට පේන්ඩ තිරන මේ වටේ තියන කම්පෙත්තවත් සිුදුරවත්න වේ මෙතන කන කියල කියයෙන ඇතරම ධර්මය සඳහන් වන්නේ අර බහම සංවේදී තැන මුද්දක් ආකාරයකට තියෙන අර තම්බවලින් හඳපු මුද්දක් වගේ හකික හකටත් වඩා සුම් එකක්ව කියනවට එහම හැබ එක රවුන් එකක් ඒකට තමයි මේ ශබ්ධය ආපාතගත වෙන්නන්නේඇහම දේ තුළින් තමයි අත්තරම අපට සබ්දහඩ ලැබෙන්නේ ඒකත් අපි විිශේෂෙන් මතක් කරන්න ඕන් අර පට ව්‍යාපෝතය ජවායෝ කියන ඇතින්ම වන්නග කන දයන්න දීම කයි. ඒ මේ කයි කය හදිලා දයන්න සතරම හදහතුන්ගේ න්නම් කන හදිල දන්න ේම ඒ වගේම තමයි හැමයි ර ඒ එකත් ති ඇතරම රූපයක් නහමයි ඒ කම්බැරී කියර කියන්නේ තමුතු දෙයක් නොවයි අමුතුූමගන් අදුශ්‍යමාන දෙයක්නේ එකත් ඇත්තරම රූපයක් හැටිට කියන්නට රූපය කියල කියන්න පියකත් කිවත්ම රූපය කියන අපටම පේන රප වගේම. සත්‍රමහදාාතුන්ගේෙන් සකස්විච් නිසාහත රප කියලලා කියෙන එලළඟට වාහම කැඩලබ දිල විනාාස් වෙල්ල අනිතිත් වෙලාන නිසාත වට රූප කියලා කියන එම රපන සභාව පන සබහ හමයි එතකොට දැන් ඒවිදියට හැදින රූප සත්‍රමහදහතුන්ගෙන හැදිල තිනේ තුර සත්‍රමහ දහතුන් වල පුදු ලක්ෂණය තියනෝනේ උප්පාදූ පඥා ඇති වයෝ පඥායට ටිට සංඥතත්තන් ප ාති කියලා එතකොට ආන ඒ ඒ උපුදුලක්ෂණ තමයි සරලක අනි්‍යය. ත අනිත්‍ය වූ මූලපධාර්ථ හතරහි නිර්මාණය විච්ච කයක පිහිටා තියෙන කනත් අනිත්‍ය වශයෙන් තේරු ග්ඩෝල් ඉතිං අන්න එතකොට මේ හැදිල තියෙන්නේ අනිත්‍යවූ මූලපදාර්ථවලින්ග කියලා දැනගන්න එක තමයි සමුදේ දකින්න. ඒ එහෙම මූල පධාර්තෝලින් හැදි්ච කණ වෙනස් වෙලා යනවා කිය තේරුංගන්නක තමයි ස අත්තහංග මේ දකින එක. ඊට පසේකි කන ඇසුරු කරගෙන කිසිම් සුකාශ්වාදයක් ලැබෙනවන ඒක තමයි ආශ්වාදය. කන ඇසුරු කරගෙනම දුක්කාශවාදයක් ලැකෝම වගේ ලැබේ ද පහන්නේ ආදන ආදීනවයක් තර තර නත්න ඇතරම අපි මතර ට වාම සු කියාගෙනට මතක් වුණේ. මේ තතාගත දේශනාව තුළ දැන් අපට කියවන්නට තින සෝත්‍ර දශනා ගත්තාම සම්පූර්ණ මේ ආයතන අහමුල් කරගෙන මහා විචිත්‍ර ගාම්බීර මහා විපස්සනා දේශනාන දන කල පහැදිලියීම දැන් ඇත්‍රම දැන් අපි නන්දකෝවාද සූත්‍රය ගත්තහම් බලන්න්න දැන් කෙනෙකුට බැලුබැල්මට ෝත්‍රය නිකාක පාර මරගන කියවනකොට අනේ මුකක්දම එකම විදිහරම මේ අනිත්‍ය අනිත්‍යය කියර තිනවා නමුත් කිය තතාගතයන් වහන්සේ පොයින්ට එකටම ඇතර මේ ධර්මය කෙස් ගහට දෙේශනනාකරප තැන් එහමයි දැන් අතර ැම් බලන්න දැන්ැ නන්දකවාද සූත්‍රයේ දීශවාහ දැම් බලන්න දැන් අර අදක සන් හන්සේ අර සිල්ලරම මෑනනිවරුන්ට තැන්ගේ භික්ෂුනන්ටක කියන නැගෙනවරනි මේක බාලන්න්න මෙතරහයි බලන්න යෙම කදමය හැ ඇ අනි්‍යයි ඇ නිති්‍යයි නනිත්‍යයයි පහනුවන පස්ටහම දො අනිත්‍යයයි කියලක්කන එහමනං ඇහැට පේන ඉළඟට අහන්නන්නේ රෝප නිිතතියයි දානනිත්‍යයයි නනිති්‍යයයි ටතු මේ දෙන්නගේ එකතුව එකත් අනිත්‍යයයිඒ විඤ්ඥානත් සම එකතු ව හෙම වීළඟට ඒ අනි ඒ එකතුව නිසා ඇති වෙන වේදනාව ඒකත් අනනිත්‍යය වේදනාවත් තියෙන සදාකාලිකනෑ වේදනාව නිසායම් කිසි තන්නහාවක් මනොහර දෙයක්කදන එකත් අනිත්‍යයයි එකොට බලන්න ඒ ඒ තුළම නදක්ස්වාමින්න්නහන්ස හනු ජමක් අනිතිත්‍යය නම් එක දුකායිද සැපයි තින් පිතුරල ලබෙන්නේ යනතිය දේ මුණන සැපෑද අනිත්‍ය දේ කාන්තය දුකාක් ීළඟට අන්තිමට හනවා යමක් අනිත් තියනම් දුකනං එක මම මගේ මගේ ආත්මය කන ග්‍රහණය කරගන්න පුළුවන්ද ති බැ කියන එක කරන්න බෑ එතකොට බලඩ සංතාර ඒ අපි පුද්ගලේ කෙලෙෙන් මගේ එක මේක තමයි අපේ ලෝක භාගුතුන් වහන්සේ පාදතන සබංකිල දෙතනා කරේ මේටික තමයි සියල්ල එතකොට දැම් බලන්ඩ මේකට සම්බන්ධ වන සියරු දේවල් එකින් ටෙක්නිං එකට බෙදබෙදා මේක අනත්‍යතාවය දකිනකට අපිට අල්ලන්නට තරක් ඇතුව න. එහම ඇතුර ඒ කාන්තමයා විමෝක්ෂය කර නත්තන් සැසිල්ල කරා ලංවෙනවා. එමද මේ අධ්‍යාත්මික ආයර්තන බාහිරායතන සම්බන්ධින් කවුරු හරි කෙනෙක් ත්‍රීලක්ෂණය දකිනවන ඒ මූලිකව වශ්‍ය කරනදම මේ ්‍රලක්ෂණයේ දැීමන පහැදිල ්‍රලක්ය දකින අවශ්‍ය කරන්න මේ දුෘෂ්ටියය වැදි දෘෂ්ටියනනි වැරදිරගර අපි දැන් අපහන්න මේ පංචස්කන්දය සහ දි්‍යාත්මික බාහිර ආයතන සම්බන්ධෙන් ඇති කරගත්ත වැරදි දෘෂ්ටියයන ඒ තන් මම ඒසු හමස්ම ේසු මේතා කිය මේක මගේ මේ තුළ තමයි මම ඉන්නේ මේක මටවන ඉදිර පාලි කරන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය ප එහම ඒ දෘෂ්ියය නැති කරගන්න නංමකද කරන්න ඕන විදර්ශනාවයවත් ්‍රීලක්ෂණනියරදාලාර ආයතන ගැන ඒවාගේ පංචස්කාන් දෙයගෙන පසාමන්හ ඇ ඇතිසැටියෙන් දකින්නන්නයිති නහැව අමුතු දෙයක් පස්සනාවකම සහරුනික අමුතු දෙයක් මමගඩ දෙයක් නෑ මේකේ තියෙන ස්වභාව ඇත්ත ඇති සිැටිය ඇ කිය ක්ෂණය ක්ෂ ත්‍රලක්ෂණයෙන් අරගුණු දකිනකොට අර වැරදි දෘෂ්ටිය නැති වනවා වැරදි දෘෂ්ිය කියන්නේ තවිෙකකයොත් ම මගේ මටවුණ දිරි පාලය කරන්න පුළුවන් කියින් දෘෂ්ටිය ඒ ක්‍රම තම සක්කාය දිට්ටියක එතකට ඒ දෘෂ්ටියය නැති වෙලා නිවැරදි දෘෂ්ටිය ඇතියව සම්මාධිප්ිය පහලයවා කොමද පහල වෙන්නේ නේතන්ම නේසෝ හමස්මි නමී සවාතා මේක මගේ නෙවෙයි මේක මගේ මෙත අල්න්නදය මගේහල්න්න දයන්නේ මටවනු දිට පාල කරන්න බලුවන්චල් අලන්න දන්න නෑ කියලා තේරෙනවා එහම තේරරිචක අවබෝධහෙන්ම පංචස්කහන්දහි කලගිරි චකෙන අවබෝධ මේ පංචුපාදානස්කන්ධ කල කරුණන හම අවබෝධ මේ අතහරලදාන අතහර දි කිය එතක අප හන්නේ දැන් අපිහු මතකර විදිහයට බුදුහාදුරගේ ගොඩක් සූත්‍ර දේශනා තියනවා ම ආයතන සම්බන්ධයෙන් ඔය විදිහට හිතන්න ඕන හැටි රිිලක්ෂණේර දාල බලන්න ඕන හැටේ ඉතින් ඒඒ හැම සූත්‍රයකම කරන්න වෙෙන දෙයක් නෙවේ මේ ආයතන පිරිසින්ද දැන අවබෝධ කරගන්න කියන එක තමයි අපිට වඩ වඩාත්ම උගන්න දැන් අපි ඒ පිරිසින්ද දැනගන්න ක්‍රම තමයි මේ විදියට දැන් ඉගෙනගෙන යන්නේ අපි හන්ුර දැන් ඔය විදියට ඇහැ කණ නාසේ දිවශරීරය කියනම මූලික කාරණා සම්බන්ධයෙන් අපි පිරිසින්ද දැනගත්තාව අධ්‍යාපික පැත්තිේ. බාහිර පැත්තිෙන් හොහමද අපි දැන් අරබුණු බාහිර අරවුණු පහකුත්ති නවා නම මේ සූත්‍ර කාරණාවට අදාල ඇත් ඇත්තටම දැන් අපට දැන් ඉතුරු ආයතන අපට ඕනක කරකට තේර තේරුගන්න පොලුව නොුවන්ද තමද නාසේ ගත්හම මේ එකති අපට පේනුති නාසය ඒතුළලාරඩු කහෝරයක් වගේ තැනකට තමයි මේ ආම ආග්‍රහණ අග්‍රහණය අපට විඳින් නවත්තාාව ලැබෙන දිව ගත්තාමත් මේ දිවී ස්වාමින්හන්ත අරනෙලුම් පතකවාගේ ඒකන දිව සම්පපුර්ුණද දිවී මැද තමයි බොහෝචයින්ම මේ ප්‍රසාධ පවතින්නේ. ඒ නිලුම් පතක්ද නිලුම් නිලුම් පෙත්ත් බෙත්තාක් හම උපුල් පෙත්තක් කියල කිය හැම නිලුම් පෙත්තක් පගේ හැම විළඟට තින් කයගත්හම මි දෙ අපට පහස ලැබෙන්නේ වියලි තැන් දැන් කොන්ඩ ළඟ නියපොතු වියලි සමාධීගත්තාහම ආස්වාදය දෙන්නවාඩුයි හැම ස්පර්ශය දෙෙන්න්නවාආඩුයි අනත් සියරු තැන් වල මේ ස් පර්ශය දැනවා. තොම මේවා ති ඇතරම ඕන කෙනෙකට ේ කොඩිල්ලොත් ස්පර්ශය දැනන්නද. ඩ ල්ලුව දනෙන ොන්න ලලාට වෙනවා දි කොඩ ඇත්්ව අපට මට දැනවා. ඒ හම තම එතනේ ද ඇතර දැන්සහන්ස කොඩේ අපි අපි කෙනෙකෝගේ කෝඩේ මෙම වෙනමල්ලගෙන ඉතන පොඩ්ඩක් ඇල්ලවාට ඒ කියනනාට දෙැනඉන්න. ම නියපොතු කෑල්ලක් අපි මෙ කොන්ඩ කපනකොට එහිම දැනන්නේ න න කොඩපනකොට නියපොතු කාගන්න අපපිේ මේියපොති කපරට දැන් අපිට මේ හම කපනවාකට දිල්ලක් දෙෙන්න එක වෙනවා වියලි සවභාාව දිග කොන්ඩයක් කපනකට මයි දැනන්නේ නැති න කොටො කොට තින කොඩක් අපපනකට ම හම එක හමට සම්බන්ධය ති හ හමට සම්බන්ධය තින දැ. දදිිකොඩ කමට කොඩ ම මුස්තුල මේ පැත්ති ලි කැවට හම කි සේත්ම තේරෙන්න්න කැපද කියල දන්නත් න ැහෙම හැබ අර හමට හමය දෙනකොටඒ ඇතරමත් පර්්චය අපට දැන්න ඇති වෙන එහම එතකට සසාමන්නහද දැන් ඇතන බහිර අතන ැන කතා කරපම ඕකතමයි බාහිර අපකටි අතනක කනට හට මරට පහක්ේද පචකාමය කියලා ඇඳුන්ව නරේ හම අත්තර දැන් අපිේ හෝ ගිහි පින්න තුළල හදුන්න්නන්නේ පස්කම් සැපව දිනා කියලාන්නේ. පන් පස්කම් කලාගයන්නේ මෙන්න මේකින් රූප චබ්ද ගන්ධ රස ඉස්පර්ස කියන මෙන්නමේටික මේකට පංචකාමය කලකයන් එහැම තර මේකට තමයි ඇත්තරම අද බොහෝ දෙනෙක් මේ හැම වෙහෙසක්ම දරන්නේ හැම හන්සයක්ම වෙන්න මෙන්න මේ පංචකාමේ ලඟාගන්න ලබ ළඟාකරගන්න යම්මල තාත්තල වනත් පුංචි කාලය අපට ගන්නන්නේ සැප දෙඩ යනාගති ඇ අේ මගේලාමය හුඳ හොද තිත්ති නාගත මේ අනාගත හදන්නන්ද අම්මල අපිටවිල කියන්නේ දරුවන්ගේ අනාගත හදන්නත්තන් අපට වැඩක්න එකින් කියන්නේ මූඩික දේ තමයි දෙමාවපියන්ගේ එකම දේ තමයි දරුවන්ට සැපදෙන්ඩු හ අනාගතයේ ලාමට බොහම සැපෙන් ජීවත්තෙන් රත් සැපදෙනවා කියලා කියනමකක්ද සැපදෙනවා කියල කියන හොඳට මේ රූපටික ැබෙන්ඩ හොදටම සබ්දටික ලැබෙන්න්න හොදට ආග්‍රහණය ලැබෙන්න්න හොඳට රස ලැබෙන්ඩ හොඳට පහස ලැබෙන්ඩු වැඩ ටික සිද්ධක සිදකන්නහ ේතුකොට ම්නාන්ත තින් ඇත්තට මේක තමයි ති සත්ත්යාගේ පැවැත්ම මේ පංචකාමේති හැබ මේකත් ස්වභාවය අපි තේරුම් ගඩෝන මේක ස්වභාවේ තමයි පංචකාමය කෙනෙක දෙ උත්ත නම ඕක ලැබිලා ඕක මහාමුතු ස්තීර දෙයක් නයිති එකත් මහාමුතු දෙයක් නේ හැමත් මේක ස්තීර දෙයක් නෙවේ මේක ස්වභාවය විඳනකුටම තේරෙනවා පංචකාමේ එක ලබා ගන්න කන් තමයි වටින්නේ බා ගත්තට පස්සේ ඇති දෙයක් නෑ ද මේකෙන් අප හන්දරුම කියන්න උත් සහ කරන්නම සැප දෙන්න එපා කියරක නෙවේ පා කියකන ශ යතාත හවබෝධ මලතාතල විදිහට දරුවගේ ජීවිත සුකිිතමු ම ලෞකිකවස හ හ ැට ල නොදම කියන්න කිය හම ඇත්තට ම කියන්නද හැ ගනගන්ඩ පා කියලලා කියනනවයි. මේ යාර්ථයේ ය වාර්තී තේරුම් ගන්න න්න මේකයි ස්භාව මෙඩ මේකයි නහම දෙ අපි මේ සැප විඳනවා කියලා කියන්නේ ඇතරම අරි හොඳ අපි හොඳට හිතල බැලුවොත් කෙනෙක් සැප විදිනවා කියලා කියන්නේන මම් බලින් කිවගේ බෞතිකම්පත් නවන්සා හම බෞතික සපත්න කෙනකොට වාහනය අතිනටමුතු සැපත්දනෙන්ඩෝ හම වියත්තිනටමුතු සැපත්දනෙන් දොනන් ද හැබැයි ූවා තියෙන බිනිස්සු මහන් ගිනිකොඩ ඉන්නන ඒවත් යඋත්කො යාත් ඒවත් තියාගනත් මහගෙන ගොඩ ඉන්න නමු නැතිමි නිස්සු සමහරලාට ම මේ සැපසේ ඉන්නවා ඒ ඒකට හේතුව තමයි මේ මේ ආධ්‍යාත්මික අපි කීපවර ඇත්ස කණනාහසේ දිව සරීර මනස මනස නෑමතිග කාය මෙන්න මේ පහට අපි කැමති රූප ශද්දගන්දර ස විස් පාර්ස කෙන් මේ ටික ලැබෙනවනම් ඇත මේ දම චැප එතකොට මේ බාහිරආතනයන්ගේ ස්වභාව ගත් හම අපි මම නැවත කියන්නේ මේක ස්වභාවේ අපි තේරුම් ත්තු තමක දවබෝධය තමයි යථාර්ථයට අට ති එක්කම මේ ප්‍රධානමදී ඇහම විදජාවැ නැත්තරම අග මේක අනවබෝධය තමයි අපි ප්‍රපාතයන දානදා්‍ය තිහෙමනං අපි මේ අවබෝධ කරගන්නදැන් අපි සැප විදර කමන්නෑ ඒ ඒ කෙනකකි පිනකට තමඟ රෝපනය කරපුදදි හැටියට තමන්ටඒේක ප්‍රතිඵර ලබ එක වෙනවාදයක් හැබයිදැන් මහබෝස තරන් වහන්සේල පවායි හොදර තරු ගත්ත නිසාන දැග මන තරන් සැපවිින්ද උන්හන්සේලා හම තිවුණ හතලේ තරම් ගත්තම මෙන්න මේක ස්වභාවේෙන්න්නිමචර ලබාගන්නකං පමණයි මික තිය මේ අනිත් වෙලා යනත්දයක් කෙනකුන්හට තේරු ගත්ත දැ ස කනෙක් සැප විදි නෝ ඇවිදිහට තේරුම් අරගන්න. ඊට පස ලෞකික සපා තැහැරලා ලෝකුත්තර සුවයෝ හොයාගෙන යනවා ඊට පසේ ලෝකුත්තර සුය ලබාගන්න එකන නිවන් දකිනෝ රහත් වෙනවා. ඊට පස්සෙන්. ලෞකික වශයෙන් යම් කිසි සැපක් ලැබෙන වනං එක ප්‍රතික්ෂේප ක කියල නෑනේ අප හන් දැන් බුදු හාමුදුරුගත්ත තුති කෝටි ගනං වටිනා පසල්ලන බුදුහාමර්‍රර ස යර අවබෝධයට ාවට පස්සේ එහෙම. අවබෝධයකටටයහි තැන් ශ්‍රමණ කල්ප පරිෂ්කාර තියනවා එහමැන් න්වහන්සේලා මේ දැන් අවබෝධයටාවට පස්සේ උන්වහන්සර කඥ්‍ය අවභාර ගත්ති නෑ එහෙම. හන්සලට දැන් සප පහත්සු අඩ ඉඩ උන්වහන්සරට විහාරයක් පෝජකලළ තුන්හස ශුත්වයට ගැලපෙන විදිහට පරිහරණය කරන්න පුළුවන් සී උපසය උන්වහන්සේලගේ කරමමාු රූප හොඳට ලැබුණාම ඒ හොඳට උන්වාසර පරිියග දවාන්සේත ඇතම පින කියන එක වලක් කණඩ බෑන් හැම භාගතුන් වහන්සේ පවා. ආරිකාවේ වඩිනකොට දෙැන් දුස්කර මාර්ගය කියයනකොට භික්ෂුන් වහන්සලගින් අනුවලු මෙ මාර්ග දැන් වඩින් අපින් අවල් ප තැනටයන්න දන්නකො සීවලි ඉන්නවාද කියලා එහමද සීවලි මහරහතන් වහන්ේන්න්නවන ප්‍රත්ති අඩුවේ නැති පිනඩියේ හම න් වහසගේ පිනුම් ස මහස ශසර කරගත්තේ කොසල පාක ඇතු සීවලි හාමුදුරුවන්ට දෙ ලැබෙන නතං අනිත අයටදලබේ නැති දැන්ඒ පින තියන කෙනගේ හම අනතතා අයටත් ලබෙන යයි ඒක අනිතගේ පිනක්නවිද නැති හ හ ක් හ ල හ ු හ ලෝ හ ර ස හ ර හිටිය ද ැ න්. ප කෙනෙකොට පිනති බක්කිලකින් අනිත් කෙන අ කකුසල් කල්ලන යාටකෙන් විපාක ලබෙන ල එහෙමයි නමුත් ඇති නර්මන් පෙන්න එතන මේ බුදුර ජන්නන්සේඒ අදහසින් එතන දිල්පත් කලේ අතර සවල මහරතන් වහන්සේ තින පින පෙන කහගියත් සේල හරු ලැබෙනවා භික්ු වාස දන පකාරණ පු්ානය කලකිව පැවිද්දාටත් මේ මහනකම කරගනයන් අනිවාර්රම පින කියනෙ කවච්චේ එහෙම එතුර හැබයිද අරපල නැමත නැවතත් කියන්න තියෙන්නේ සතාගතයන් වහන්සේ වක් කිස්සේත්ම ත්‍රමනා කල්ප කිය ැත්‍ර මාල්පේචතාවේ උන්වහන්සේ විශේෂය අගේ කලා නමුත් උන්වහන්සේ සුදුහන්ඳින් වලින් කරපු සුදුහඳුම් මාලික ඒ විාර උන්වහන්සේ භාරගත්ත හමයි දි්‍ය ෝකයක බිල්ඩිීම් ප්ලෑන්් එකකට අනුව දෙවිය රම්මේ විහාර කිය ගන ෙවරම් හර කිය ලවරම් හ හෙමයි ඇතිකොට ඒවාගේ විහාර උන්වහසේ භාරගත් හැබේ උන්හන්සර කිීමේ තුළ අර තෘෂ්නාවක් ඒ වගේ දවලති මක්ගේ අතර වන් වහන්සලට ඇතේ වගේ උන්වහන්සේට පහු ෙන්ද උදේයට කියල සීතවන්නේ අන්දවනන්නේ ගහක් මුල විවේකින් ර ගහන් කරන්න කියවසට හෙම දායකක් දුන්නා නොදුන්නා කළ හිම විශේෂයක් නෑ එහම උන්වහන්ේක ැ ඇතරම් ්‍රතාාගතන් වහන්සේගේ තියෙන අරයා තාදිගුණේ අන්ටලෝදාම ගැ හිතුවත් දැන් න්වහන්සේට සම් සමාරවත්ාව කවිපාසයට පැනි තක්ල බිචිති අවත්තා තියෙන ප්‍රදාාසියයක්ක්ක සිින් සුන් ාලෙන් කොටලා අල්ලේ ී අගුරේ පුලස ගත්ත ලුණු රටියකින් වන්හන්සට ඇ පෙන්ඩ සිදවන. නු ැති හම කන් ොටියයකින්. ඊළඟට සිංස අපේස්වාමිනාස කීවගැ සිං සපා වනේ. කොල ඇතතිරිල්ලක් මද භාගතුන් වහන්සේ කාල ගත කරලතින රාත්‍රය හම හැබැයිති මේ කාරණා මෙහම වනාට උන්වහන්සේට අනනාත පින්ඩෙක් සිිරිතුමා විසාකාමහ පාතිිකාව බන්ඳුල මල්ලිකාව චිත්‍ර ගූපරතුමා දම්බිකු පාසකතුමා මේ ආද දායක දායකා වන්ගේ. පරනීත දෙවල් ලැබුණ එහැැයි නැ ලැබීම් නොලබීම් දෙකේදී උන්වහන්සේ සමසිත් ඇතිව කාලය ගත කර එ එකට ප්‍රධා හිතු උන්හන්සේට අමුත්තාක් නෑ උන්හන්ස ලැබුණනත්ත එකයි නොලැබුනත්කයි ඒ කිතම තැනක තතාගතන් වහන්ස තන්දරගයක් ඇති වෙන්න එහමයි එතකට ද මේ මෙචර විස්තරයක් අපීමේ සාකච්ෂා කරගෙන ආවේ බාහිර රූප සම්බන්ධයෙන් රහතන් වහන්සේ නික්ලේෂී උත්තමයකුගේ හිතේ කෙස් පහලවෙෙනනෑ කියන කතාව අවධාරණය කරන්න. මොක දෙහෙම වෙන්නේ ඒ උත්තමයන් වහන්සේ බාහිර අරමුණ හොඳින් තේරුම් අරගෙනවා. ඇතකොට බිතන මේ කිය දසුතර සූත්‍රයේ පරිින් ධර්ම හඳු වුවන තැන බාහිර අරමුණු පහක් දක්වන පංච කාම ැටිටේක දක්ව අපි හාන්දුරු. ඒ තමයි රූප ශබ්ද ගන්දරස ස්පාර්ශෂ ධර්ම කියනයෝ. මේවාට තියන ස්වභාවයන් හරියට තේරුම්ගන්න ඕනම් මේවා පිරිසිද දැනගන්නව කියන්න අර මුලින් කියපු විදිහටම රූපය ගත්තෝ රූපයක් හටගන්නවෙන්න මේ විදිහට රූපය නැතිවෙලායන්නමන්න මේ විදිහෙට රූපයක කිසියම් ආශ්වාදනීය සුක සහගත ස්භාවයක් තිනට ඒක තේරුම් ගන්නෝ. ඒවාගේම ඒ රූපයම වෙනස්වීම තුළ දුඛ සහගත ස්භවිට පත්වවෙන්න පුළුවන්. ඒතින් ඒ තුළ තින ආදීනවයයි ඉට පස්සේ. එහෙනම් මේ වගේ ආශ්වාදය ආදීනවය අතර දෝලනය වෙන නිරන්තරින් වෙනසකට ලක්වෙන අනිත්තියට පත්ති රූපයක් සම්බන් චන්දරාගෙන් බැඳෙන් ඕන නෑ කියලා එ රූපයේ සම්බන්ධින් තියන චන්දරාගේ අතහරිනවා රූපේනවී අතහරරින්නේ චන්දරාගේ අතහරනෝ. ආන්න ඒ විදිහට යම්කිසි කෙනෙ රූපය සම්බන්ධ චන්දරාගේ අහරින්න අවශ්‍ය දැනුම වැඩිවෙන වනං ඒවාගේම ශබ්දය පිළිබඳව ගන්ධහ පිළිබඳව රසය පිළිබඳව ස්ර්ශය පිළිබඳව ඇති වෙන චන්දරාගය දුරුකරගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාගන්න පුළුවන් කමති ොන හාන්නක තමයි පරි්ඥය හරි එක පිරිසිද දැනගත්තයතු චැත්‍රම් සහන්න එත්තන හමදේටම මේ අතාර්ථය දකිින් අනනිත්‍ය ලක්ෂණ පි හමනන දැනුම කලකෙන ඇත්තටම යමක්ක තියෙන මේවාගේ තියෙන අනිත්‍ය ස්වභාවේ ඇහෙමයි සදාහකාලික පවතින් නැති ගතිය එහමම මේ තේරුම් ත්තම් පතිති මේක අනිත්‍යයයි කල තේරුම් තර පතිතිින් ඇලෙන් ෙත්න ඇතරම ගැටීමක් ඇතියන්නේක් නෑ එහෙමයි. එතු උඩ එහම ඇලිම් ගැටීම් මුලාබීන් නැති තැන රාගදීශමෝහ තුනී වෙනවා රාජදේශමූහ සමනය වෙනවා. රාගදීෂමෝහ වල තියෙන ගනත්ව අඩු වෙනවා. ම කරගෙන ගිහිල්ල කවදහරි දවසක රාගදවේශමූහ මූල උත්පාටනය කරහම හිත විමුත්ත චිත්ත සුවි මුත්ත චිත තාත්වයට පත්යනවා.ඇත සුවිමුත්ත චිත තත්ත්වයට පත්්ධච්ච රහතන් වහන්සේ කෙනෙ උත්තමයන් වහන්සකනේ පරම සුවයේ භොක්ති විදනවා. අන්න ඒ සඳහා වශ්‍ය කරන විදිහට වැඩ කරන්න තමයි මේ පිරිසින්ද දැනගත යුතු කාරණාදහයක් හැටියට රිපුතමහරහතන් වහන්සේ අවධාරනය ක තියෙන බෙහවින්ම පුුණාන මුූදනාකන අපි නාය හදුරන් වහන්සේට කල්්‍යෑනුමිතයන් වහන්සේට තමන් වහන්සේ සතු වටිනා ධර්ම ඥානය අපකිරහි බෙදාදීමට අද දිනේදී වැඩම කිරීම සම්බන්ධයෙන් තිං අද මේ උතුම් ධර්ම සහකචාව සඳහාස ැති දායකත්වේ දර කටයුතු කලිප් අමෙරිකාවේ නිවියෝක් නුවර පදිංචි උපාලින්නගර මහත්ම පාත්මා කනංගර මහත්මිය සහදූ දරුවන් වන ලහිරු කන්නංගර වයිදිර් රශනය කන්නංගර ඒවාගේ දිනුෂී චන්ද්‍රසයන සහ දර්ශනමී ගස්ධනිය කියන දරුවන්නේ එකතුවෙලා. බොහෝ දෙනාට ධර්මය අහන් නිඩ අවකාශ සලසා දෙනවා මේ වැඩ සටහන මේක ඉතාම ජනප්‍රී වැඩ සටහනක් විශේෂයෙන් අපේ රටේ සම්භාවනය මහතෙරුන් වහන්සේලා පවා නිරන්තරයෙන්ම බලන නරඹන වැඩ සටහනක් බොහෝ දේශවවිදේශවාන්සය කරන ප්‍රේක්ෂක පින්න්නතුන් බලන වැඩටහ බවට පත්තිල තින අපි හාමුගරුව ම නිරන්තරෙන්ම බණවලට යනකොට බොහෝ තැන්වලදී ඇවිලා එයන්න අපි හාමුදුරම වරත්දන්නඇතු දම්මානු පස්සනාව අලනෝකල්. ඒවන් වැඩ සටහනකර දායකත්වය ලබාදීම. බොහෝ දෙනාට ධර්මී ශ්‍රාවනයකරණ අවකාශ සලසාදීමක් වෙනවා. තේතුළ පහළ කරගතු තුම්කු සල්බෙලෙන් කලින්න්නම් සඳහන් කරපු දායකත්වේ දරපු පින්නතුන්ගේ පරලූසපත් ගුරු දෙම වපයාදී. සියලු ඥාති හු පින් අනුමෝදන්න සෝපත් ත්වා කියෙල් ප්‍රාර්ථනා කරනවා. ම දෘෂ්ික දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා දායකත්වේ දරන ඔබට ප්‍රේක්ෂක හැමට ඒවාගේම බෞද්ධ්‍යයානාලිකාව අනුශාසක අපේ බොරල්ලන්ධදි වජරඥා ස්වාමීන් වහන්සේට කාර මඩලේ හැමදිනාටම දෙවියන්ගේ ආශීරවාද රැක වරණ සිද්ධ කරත්වා කියල ප්‍රාර්ථනා කරනවා මේ උදාාර තර කුසල ශක්ති වාසනා බලම හැමින් ඔබාපි හැමදිනාටම සියලු සංසාරික දු්‍යයන්ගින් එතරව ලබෙන අමාමහනිවන්සූ මත්වේවා කියන දයන්ගම පැතුුණු සමගින් දමානුපස්සන ධරම සාකච්ාාවෙන් අදර සමගන්නවා තුනරුවන් සතු අන්ත ගුණ බලමහිමෙන් පින්නතු බැමදිනාටම සීරු ශාන්තිය වේවායි ඉත සිතිින් ප්‍රාක්තනා කරන්නවා. හැමතිනාටම තෙරුවන්සන්න.